Ay bavan, obada sopa tavasak veva. Dedas visi hatıra varışı, canavari masa daha da veni da sita. Canavari masa visi hatıra veni da dakva. Sati lakna palapala. Obake lakna yedi kohamada. Dinapata lakna palapala tanıgan ima sadaha. Obake YouTube channel'a subscribe kara bell icon'a kratmaka karana. මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හදහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මිනු රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒ වායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතෙන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට උසස් සිතුවිලි හා අවස්ථා උදාවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ තවදුරටත් ගමන් කරමින් නුවද භාග්‍යස්ථානාධිපති සමග පරිවර්තන යෝගය ශක්තිමත් ඇති කර ගැනීම ඉතාමත් බලවත් වීමක් බව පෙන්නුම් කරනවා. උසස් සිතුවිලි හා අවස්ථා පහසුවෙන් උදාවන බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ඍජු ලෙස අලංකරණ හෝ නිර්මාණකරණය ගැන අපහසුතා ඇති බුද්ධිය හා ආවේනික හැකියාවන් ඔස්සේ ආර්ථික වාසි ලැබීමේ ඉඩකඩක් තවදුරටත් ඇති බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියාව පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී තම උගත්කම හෝ ආවේනික හැකියාවන් හා සම්බන්ධ රැකියා අවස්ථාවන් නැතිවන බවක් පෙන්නුම් කරනවා. රාජ්‍ය අංශයෙහි වගකීම් ඇති උසස් තනතුර සම්බන්ධව විශේෂයි. ඍජු හා විනිමය හැකියාවන්ගෙන් යුක්ත වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වෘත්තිමය අවස්ථාවන් අරමුණු කොටගත් හැදැරීම් වලට යහපත් වන බවක් පෙන්නුම් කරනවා. පරිපාලනමය විශේෂ ශාස්ත්‍රයන් ගැන විශේෂයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විවාහ යෝජනා කෙරෙහි බොහෝ දුරට අහිතකර හෝ බාධකයන් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. හැඟීම් වූව එතරම් ඉස්මතු කරන බවක් නොදැනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී හිසේ වියලි ගතිය සාමාන්‍යයෙන් නැතිවන බවක් පෙන්නුම් කරනවා. ආමාශගත වියලි බවටද ඉඩකඩ ඇති කළ හැකි. උෂ්ණාධික ආහාර පාලනය කර ගන්න. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 9ද, ජය වර්ණය ලෙස රතු පැහැයද, ශුභ දිනය ලෙස අඟහරුවාදා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අන්‍යෝන්‍ය සම්බන්ධතාවන් පිළිබඳ ගැටලු මතුවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සිකුරු හත්වැන්නේ කුජ හිමි වෘශ්චික රාශිගතව කේතු හිමි මුල දැකතේ ගමන් කරන අතර කුජද අටවැන්නේ ගමන් කිරීමත් නිසා අන්‍යෝන්‍ය සම්බන්ධතාවන් පිළිබඳ අදහස් මතු කළද ස්ථාවරයන් පිළිබඳ එතරම් පැහැදිලි නොවන බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ඍජු මිලමුදල් පරිහරණයන් පිළිබඳ අපහසුතා ඇතිවන බවක් පෙන්නුම් කරනවා. එහෙත් අහඹ වාසි මතුවීම් වලටද ඉඩකඩ තිබෙනවා. 21 න් පසුව විශේෂයි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කාර්ය බහුලවත් රැකියාවේ කටයුතු පහසුවෙන් මෙන්ම උනන්දුවෙන් කිරීමට උත්සාහ ගනිමින් සිටින බවක් පෙන්නුම් කරනවා. දුර බැහැර ගමන් බිමන් කෙරෙහිද ශුභවාදී බලපෑම් පෙන්නුම් කරනවා. කම්කරු සම්බන්ධතා විශේෂ ශාස්ත්‍රයන්හි අයට විශේෂයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීම් කටයුතු සඳහා නිදහස් පරිසරයක් ඇතද ඉක්මන් සිතුවිලිද ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව සංකීර්ණ තත්ත්වයක් පෙන්නුම් කරනවා. 19 දිනෙන් පසුව කරදර අවිනිශ්චිතතා බහුල විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඇස්වල උෂ්ණාධික ගති සමග කඳුළු අඩුකම වැනි තත්ත්වයන් තවදුරටත් ඇතිවන බවක් පෙන්නුම් කරනවා.
උෂ්ණාධික ආහාර පාලනය කරගන්න. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අන්කටද ජයවර්ණයේ ලෙස නිල් පැහැයද ශුභ දිනයේ ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට ශුභ අශුභ මිශ්‍ර ඵල ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුද හත්වැන්නේ කේන්ද්‍රස්ථානගතව ගමන් කරමින් ලග්නයද දකිමින් සිටින මේ සතියේ සිකුරු හිමි පුවසල නැකතේ ගමන් කිරීම ඔබගේ කාලය අපහසුකම් තොරව ගමන් කිරීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පොදු ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයට ශුභ බවක් පෙන්නුම් කරනවා. ජලය හා සම්බන්ධ ගනුදෙනු වලින් ලැබීම් සහිත කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ජලය හා සම්බන්ධ ව්‍යාපාරවල වාණිජමය වශයෙන් කටයුතු කරන අයට වඩාත් ශුභ වන බවක් පෙන්නුම් කරනවා. මහජන ව්‍යාපාර සංගතා ඇති අයටද ඒ හා සමාන විය හැකියි. රැකියාව සම්බන්ධ ගමන් බිමන්ද යෙදීමට පුළුවනි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කලාව හා සෞන්දර්ය විෂයන් සම්බන්ධ සුළු වශයෙන් අපහසුකම් ගොඩ නැගෙන බවක් පෙන්නුම් කරනවා. 19 දිනෙන් පසුව තත්ත්වය යහපත් බවට පත්වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව පැටලී ස්වභාවයන් නැතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. එහෙත් ආර්ථික ශක්තියෙන් යුත් අය හා සම්බන්ධ වීම් අවස්ථාවන් නැතිවීමට පුළුවන් බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රුධිර සීනි මට්ටම් මුද්‍රා සම්බන්ධතා ගැන විශේෂයෙන් උනන්දු වන්න. 18 දිනෙන් පසුව විශේෂයි. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අන්කටද ජයවර්ණයේ ලෙස නිල් පැහැයද ශුභ දිනයේ ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබ අන්‍යයන් අතරේ ප්‍රචලිත වීමක් ඇතිවන බව පෙන්නුම් කරනවා. ලග්නාධිපති සඳු ගුරු සමග කර්මස්ථානගතව ගමන් කරන 18-19 දිනයන් ඔබට වඩාත් විශේෂ වන බවක් පෙන්නුම් කරනවා. රැකියාවේ කටයුතු ගැන අන්‍යයන් අතරේ ශුභවාදී කතා බහකට අවධානයට ඉඩ ඇති කළ හැකි. කටක ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී සාමූහික කටයුතු වලින් මූල්‍යමය මෙන්ම තනතුරු ප්‍රතිලාභයන්ටද ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලදී මුල් දින දෙක වඩාත් ශුභවාදීව ගත කරන බවක් පෙන්නුම් කරනවා. කරන කටයුතු සම්බන්ධව ප්‍රශංසාත්මක තත්ත්වයන් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කලාව හා සෞන්දර්ය විෂයන් කෙරේ අවස්ථා ඇතත් ක්‍රියාකාරීත්වයේදී මද වශයෙන් හෝ කරදර වීමට පුළුවන් බවක් පෙන්නුම් කරනවා. ධාරණය හා ස්මරණය සම්බන්ධව විශේෂයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විවාහ යෝජනා වලදී තරමක බාධක හෝ නොගැලපෙන තත්ත්වයන් නැතිවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ස්නායු රුධිර පීඩනය සම්බන්ධව යම් යම් සුළු ගැටලු තත්ත්වයන් නැති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක තුනද ජයවර්ණයේ ලෙස රන්වන් පැහැයද ශුභ දිනයේ ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට අභියෝග ඇතත් ඒවා පාලනය වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති රවි 6 වැන්නේ උත්‍රසල නැකතේ ගමන් ගන්නා මේ සතියේ ඔබට බොහෝ දුරට විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවපත් ඒවා එතරම් ප්‍රබල වන බවක් නොපෙනෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ඍජු මුදල් තැන්පතු වලින් ප්‍රතිලාභ ලැබීම දුෂ්කර විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විනෝද කටයුතු හා සම්බන්ධ රැකියාවල යෙදෙන අයට ඒ පිළිබඳව සිතේ උනන්දුව තවදුරටත් වැඩිවන අතර 19 දිනෙන් පසුව ප්‍රදර්ශනාත්මක කටයුතු වලට වැඩි පෙළඹවීමක් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු වලට සාමාන්‍ය දුෂ්කරතා
හදිසියේ ඇතිකළද ගණිතය රසායන කාර්මික ශේෂ්ත්‍රවලයට සහනයන් ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ගුරු සම්බදතාවන් ගැන විශේෂයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ස්වයං තීරණ ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. විවාහ යෝජනා සම්බන්ධයෙන් උසස් ගතිගුණ ඇති අය හා සම්බන්ධකම් ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී ශරීර උෂ්ණාධික බව පාලනය කරගන්න. ආමාශයගත සෙළු වේදනාවන්ට උවද ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංකයකද ජය වර්ණය ලෙස තඹ පැහැයද ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදාගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට නිදහස් හා සමබර අදහස් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුධ හතරවැන්නේ සිකුරට හිමි පුවසල නැකතේ ගමන් කරන මේ සතිය බොහෝ දුරට නිදහස් හා සමබර අදහස් ඇති කිරීමට සමත්වවත් මුල් දින දෙක ඊට තරමක් බාධාවන් පැමිණෙන බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී තරගකාරී සම්බදතාවන්ට බොහෝ දුරට ඉඩ යෙදෙන බවක් පෙන්නුම් කරනවා. මුල් දිනය වඩාත් විශේෂයි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ලිපි ලේඛන කිවිසුම් හා සම්බන්ධව කටයුතු කරන අයට නිදහස්ව එම කටයුතු වල නිරත වීමට හදිසි බාධක ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් ඉක්මන් වී පාලනය කරගන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී එතරම් ශුභවාදී අවස්ථාවන් ඇතිවීම අසීරු බවක් දැනෙන බව පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විවාහ යෝජනා කෙරෙහි නොගැලපීම් තත්ත්වයන් මෙන්ම තීරණ ගැනීම් අසීරු වීම වලටද ඉඩ යෙදිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී ආමාශගත උෂ්ණාධික තත්ත්වයන් උදර දැවිල්ල ආදියකට ඉඩ ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. 18-19 දිනවල ජලයේ ප්‍රවේශම් වන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 5ද ජය වර්ණය ලෙස ලාකොළ පැහැයද ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදාගන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ කතා බහේ මතුපිටට වඩා සැකවනු අදහස් ඇති බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සිකුරු කේතු හිමි මුල නැකතේ ගමන් කරන මේ සතිය තුළ ඔබගේ කතා බහේ මතුපිටින් ස්වභාවයට වඩා සැඟවනු අදහස් ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී විනෝදකාමී කතා බහෙන් යුත විය හැකිමුත් එය ප්‍රවේශම් කළ යුතු බවක් පෙන්නුම් කරනවා. තර්කකාරීත්වයත් මද සහන ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මෙම සති ඔබට බොහෝ දුරට ශුභඵල තත්ත්වයක් අත්කර දීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. ජල වාරි කර්මාන්ත ශේෂ්ත්‍රයෙහි අයට විශේෂයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉතාමත් කැපවීමෙන් යුතුව වැඩ කිරීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. තර්කකාරීත්වය හා සම්බන්ධ වීමකට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විවාහයකට වඩා පොදු හැඟීම් වඩාත් ඉස්මතු වීම නිසා උනන්දුව තරමක් දුරට අඩුවීමක් පෙන්නුම් කරනවා. දරුවන්ගේ කටයුතු තරමක් ප්‍රමාද විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී කෘතිම තියන වර්ග තවදුරටත් භාවිතය පාලනය කරගන්න. පපුවේ වියලි බවටද ඉඩ තිබෙන බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 8ද ජය වර්ණය ලෙස නිල් පැහැයද ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදාගන්න. වෘච්චක ලග්නය. වෘච්චක ලග්නයෙන් උපන් ඔබගේ හැසිරීමේ මෘදු ලිහිල් බවක් ඇතිවන බව පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ දෙවැන්නේ සිකුරු හිමි පුවසර නැකතේ ගමන් කරන අතර සිකුරුද ලග්නයේම ගමන් කරන මෙම සතිය ඔබේ හැසිරීම් තරමක මෘදු කතියක් ඇතිවීමට පුළුවන් බවක් පෙන්නුම් කරනවා. වෘච්චික ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ඍජු මුදල් සම්බන්ධව සුළු පැටලිලි ස්වභාවයක් ඇති කළද භූමිගත දේපල ගණදෙනු ගැන
කතා කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රාජ්‍ය අංශයේ තරඟකාරී කටයුතුවල යෙදෙන අයට වඩා උද්‍යෝගිමත් බවක් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. කලා කටයුතුවලටද ඊට සමාන බවක් ඇතිවනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී එකම අරමුණකින් යුතුව හැදෑරීම් කටයුතුවල යෙදීම අපහසු වන බවක් පෙන්නුම් කරනවා. මිල මුදල් ගැන සැලකිලිමත් වන්න. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 2022 දිනවල විවාහ යෝජනා සම්බන්ධ කටයුතුවලට ශුභ බවක් පෙන්නුම් කරනවා. එහි ප්‍රේම සම්බන්ධතාවන්ට තරමක බාධාකාරී බවක් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී උදරයේ පහළ කොටසේ වියලි බව, මලබද්ධය, මහා බඩවැල අමාරුකම් හෝ අපහසුතාවන්ට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 2ද, ශුභ වර්ණය ලෙස සුදු පැහැයද, ශුභ දිනය ලෙස සල්දා දිනයද යොදා ගන්න. ධන ලග්නය. ධන ලග්නයෙන් උපන් ඔබට ශක්තිමත් පෞරුෂයක් ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු තවදුරටත් පස් වැන්නේ වෙමින් තම කාරක ස්ථානය හා ලග්නය දකිමින් ලග්නගත කුජ හා පරිවර්තන යෝග ශක්තියක්ද පෙන්නුම් කරමින් සිටිනවා. විනෝදය හා සතුට විය හැකි අවස්ථාවන් හා සම්බන්ධතාවන් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිල මුදල් සම්බන්ධව ඍජු ප්‍රතිලාභවලට උහකටුවද තරඟකාරීත්වය කෙරේ උනන්දුවක් දක්වන බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතුවල වැඩි නිහඬ බව තවදුරටත් කැපී පෙනෙන බවක් පෙන්නුම් කරනවා. එහෙත් ක්‍රියාකාරී ගුණයෙන් යුක්ත වනවා. විවිධ අරමුණු කෙරේ සිත යොමු වේ පාලනය කර ගන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මාචින සම්බන්ධතා විෂයන් හැදෑරීමට ආරම්භයට 18-19 දිනයන් විශේෂයෙන් ගැලපෙන බවක් පෙන්නුම් කරනවා. උසස් සඳහා සුවමාරුවකට ඉඩ ලැබෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව සමබර අදහස් දරන බවක් පෙන්නුම් කරනවා. 18-19 දිනවල ඊට මානසික පෙළඹවීම් අතින් අන්‍යෝන්‍ය සුහදතාවයකට ඉඩකඩ සැලසෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී හිසේ වියලි ගතිය, ඇස්වල අමාරුකම් වලට සුළු ඉඩක් ලැබිය හැකි බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 3ද, ජය වර්ණය ලෙස රන්වන් පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ ආවේණිකත්වයට අනුව හැසිරීමක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි දෙවැන්නේ රාහුට අයත් සියාවස නැකතේ ගමන් කරන මේ සතියේ තමන්ට ආවේණික වූ ක්‍රමෝපායන් අනුව කතාව හා වත්කම් සම්බන්ධව යොමු වන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නවීන මූල්‍ය උත්පාදන ක්‍රම කෙරේ එතරම් උනන්දුවක් නොදක්වන අතර සාම්ප්‍රදායික අදහස් වලට වැඩි කරුත්වයක් සැලකිල්ලක් දක්වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කලාව හා විනෝද කටයුතුවල යෙදෙන අයට එක්මන් වාසි ගෙන දීමට අන්‍ය සහාය ලැබෙන මුත් වියදම් කිරීමට පාලනය කරගත යුතු වනවා. ස්ත්‍රී පාර්ශ්වයන්ගේ උදව්වලට ඉඩකඩ තිබෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 2022 දිනයන් අධ්‍යයන කටයුතු කෙරෙහි මානසික ප්‍රබෝධයක් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. ජලය හා සම්බන්ධ විෂය හැදෑරීම් වලට ශුභයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව පෞද්ගලික උනන්දුවක් 18-20 දිනවල ඇති කරන අතර ඒක ක්‍රියාකාරී වීම් සතියක වන විට අත්විඳීමට ඉඩ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී හිසේ වියලි ගතිය හදිස් අසනීප තත්ත්වයන්ට ඉඩ ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 8ද, ජය වර්ණය ලෙස නිල් පැහැයද, ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න.
කුඹලක් නේද? කුඹලක් නේද පන්න ඔබට සුපුරුදු ලෙසින් කාලය ගත වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි බලවත්ව සස යෝග බලයෙන්ම ලග්නගතව තව දුරටත් ගමන් කරන මේ සතියද පොදුවේ ඔබට අයහපතක් නොවන බව පෙන්නුම් කරනවා. සාමාන්‍ය වශයෙන් ගමන් බිමන් නැති කරවන බවක් පෙන්නුම් කරනවා. කුඹලක් නේද පන්න ඔබගේ ධනය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විවිධ මන් ඔස්සේ මුදල් සෙවීම මහන්සිය හා විඩාව දනවන සලුවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කලාව නිර්මාණකරණය සම්බන්ධව කටයුතු වල යෙදේ නම් අන්‍යයන්ගේ සහයෝගයද ලබමින් වාසි ගෙනදෙන බවක් පෙන්නුම් කරනවා. හදිසි ලැබීම් වලටද ඉඩකඩ ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වෘත්ති අධ්‍යාපන කටයුතු වලින් ප්‍රයෝජන ලැබීමේ ඉඩකඩක් පවතින බව පෙන්නුම් කරනවා. එහෙත් ප්‍රතිලාභ අවස්ථාවේ සළු බාධා වීම් වලට ඉඩකඩ තිබෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විවාහ යෝජනා වලදී තම මතය ඔස්සේම කටයුතු කිරීමට පෙළඹවීම් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. එසේ ඔබද වියදම් අධික වීමක්ද පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී ඇස්වල වියලි ගති පාලනය කරගන්න. උෂ්ණාධික ආහාර පාලනය විශේෂයි. කුඹලක් නේද උපන්න ඔබගේ ජයන්ගේ ලෙස අන්කටද ජයවර්ණය ලෙස නිල් පැහැයද ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදාගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන්න ඔබ යුක්තිය වෙනුවෙන් කතා කරන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු පස්වැන්නාධිපති සඳුහා යෝගව දෙපැත්තේ ගත කරන සතියේ මුල් දින දෙක උදාර අදහස හා කතාබහෙන් යුක්ත වන බවක් පෙන්නුම් කරනවා. සාධාරණය වෙනුවෙන් කතාකොට අපක්ෂපාතී තීරණවලට යොමුවන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන්න ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී අපක්ෂපාතී කතාබහ මගින් තෘප්තිමත් ලැබීම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. විනිශ්චය සම්බන්ධ කටයුතු ගැන කතා කරන අයට විශේෂයි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රාජ්‍ය අංශයේ වෛද්‍ය ක්ෂේත්‍රවල කටයුතු කරන අයට ඉතාමත් යහපත් වන බවක් පෙන්නුම් කරනවා. උසස් කාර්මික කටයුතු කරන අයට ගණිත ක්ෂේත්‍රයේ අයටද ශුභදායක වනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව සූදානම් වීම හෝ ඊට ඉදිරිපත් වීමට තරමක උහකට බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී ඇස්වල වියලි ගති ගැන තවදුරටත් සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක තුනද ජයවර්ණය ලෙස රන්වන් පැහැයද ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදාගන්න.